අසරණ වුණාම කාන්තාව ගොඩක් කලාවට පිරිමි පෞරුෂයකින් සරණ පතනවා. එහෙම සිදුවීම් වෙන්න පුළුවන්. ඕඩබ දෙකට මිනිස්සු මිනිස්සුනේ මූණ දෙන්නේ. ඒක හරි. මිනිස්සු තමයි ප්‍රශ්න වලට මූණ දෙන්නේ. මිනිස්සු තමයි ඒවට උත්තර හොයාගන්නේ. ඉතින් ඒ නිසා මට හිතුණා මම මේක කොහොම හරි කරනවා. පතා පැමිණි සුර පුරවර मट सामान्य जीवित मगे खियागंड बरी देवालती अतम मम मादनी विधियट मट लोकेट खियागंड बरी देवालती है रन मुनरिय मम मे वन अरने वन नपुरे कैत मे रज दहने रामायंगे रसविंदनय गुरुवरु तुलिंग हेदेन्न ओने යමක් රස විඳින්නේ කොහොමද කියන එක දරුවන්ට උගන්වන්න ඕනේ. සීත සමයේ හිම වැටෙන විට වසන්තයේ මල් කෙමි ඇදෙන විට අර චරිතයෙන් මේ චරිතයට යනකොට අපි සම්පූර්ණයෙන්ම වෙන මේක එතන තියලා මෙතෙන් දෙන්න අපි දැනගන්න ඕනේ. දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවි දොලසේ මා ප්‍රීති ජීවිතේ ගලා කන්නේ අයියා නංගි අයියා නංගි Lines and Beyond රාමගත සීමා මායිමෙන් ඔබට ජනක කුඹුකගේ සමග සැරිසරමු. ආයුබෝවන් ප්‍රිය මිතුරු මිතුරියනි, අද අපේ Lines and Beyond රසික සමාජයත් එක්ක එකතු වෙන ශිල්පිනිය ගැන මම මෙන්න මෙහෙම කියන්නම්. ඇය ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ සතර කොන දික්විජය කළා. ඒ විතරක් නෙමෙයි, ඇයට ලැබුණු රූපවාහිනී සහ සිනමා නිර්මාණ ඇතුළේ ඒ සියලු භූමිකාවල ඇගේ ප්‍රතිභාව ඇය අපේ රසික සමාජය වෙනුවෙන් මොනවට පැහැදිලි කළා. එහි භාවමය අර්ථයන් වඩා පුළුල් කළා. එම අර්ථයන් උද්දීපනය කරා. ඉතින් ප්‍රිය මිතුරු මිතුරියනි, චතුර්විධ අභිනයේ ලාංකීය වේදිකා රූපකායයි අද අපිත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. ඇය මාදිනී මල්වත්ත. ආයුබෝවන් මාදිනී. ආයුබෝවන්. දැන් ඉතින් පිටියේ තියෙනවා රඟන්නයි තියෙන්නේ. මම හිතනවා අපේ සාකච්ඡාව ඉස්සරහට යන්න කලින් අපි පොඩ්ඩක් නාඩගමකින්ම වැඩේ පටන් ගමු කියලා. ඔව් අනිවාර්යෙන් ඒක හොඳයි අයියේ. ඇනෑවිමේ මලකෝලං පාරයන්නට බෑ මුන්දෑ සමගින් පාරයන්නට බෑ මුන්දෑ සමගින් ඇනෑවිමේ මලකෝලං පාරයන්නට බෑ මුන්දෑ සමගින් පාරයන්නට බෑ මුන්දෑ සමගින් මව්පියෝ නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නේය මාමේ අඟුටු මිටියාට දුන්නේය මාමේ අඟුටු මිටියාට උන්නසේන ගුණසිංහගේ කාලගෝල නාට්‍යයෙන් තමයි මාදිනේක පුටා ගත්තේ නේද? ඔව් ඇත්තටම පුණ්‍යසේන ගුණසිංහ මහත්මයාගේ දික්තල කාලගෝල කියන නාඩගම තමයි මේ ගීතය අන්තර්ගත වෙන්නේ. ඇත්තටම නාඩගම් කලාව ගැන කතා කරනෝ නම් ජනකයියේ චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ ඒ ඈත පරම්පරාවටම අපි යනවා. දැන් මේ ওই දික්තල කාලගුණ නාට්‍ය මේ දික්තලගේ භූමිකාව මාදිනී සෑහෙන කාලයක් නිරූපණය කළා නේද? ඔව් ඇත්තටම දික්තල කාලගුණ නාට්‍යයේ පුණ්‍යසේන ගුණසිංහ මහත්මයාගේ මේ නාට්‍යයේ දික්තල චරිතය මම අවුරුදු 10ක විතර ප්‍රමාණයක් චරිතය නිරූපණය කළා. මට කලින් මණිකේ අත්තනායක මහත්මිය තමයි දික්තල චරිතය නිරූපණය කරේ. ඉතින් එතනින් පස්සේ මම ඒ චරිතයට පණ පෙව්වා. මාදිනීගේ ගම් පළාත කොහෙද? ගම් පළාත ඇත්තටම නුවර. يعني මහනුවර උඩරට. උඩරට මණිකේ කෙනෙක් නේ. උඩරට මණිකේ කිව්වා. දැන් ඉස්කෝලේ ගියේ?
ඉස්කෝලේ යන්නේ අයියේ ගියේ මහනුවර සරසවින පේරාදෙණිය සරසවින මහවිද්‍යාලයට ඊට පස්සේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට මම ඇතුළත් වුණා. ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් කරේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ. දැන් උසස් බාලිකා විද්‍යාලයට යන කාලේ මාදිනී වඩා දක්ෂතාවයේ දැක්වේ මොන විෂයටද? විශේෂයෙන් දක්ෂතා දැක්වේ ඇත්තටම කලාව පැත්ත කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ මම තෝරගත්තේ සංගීතය මුල් කාලේ ඉඳලම. සංගීතය තමයි ඇත්තටම ලකුණු හැමදාම 98යි 100යි ඔය විදිහට යන්නේ සංගීතයට. ඉතින් ඒත් එක්කම කොහොමත් පාසලේ නාට්‍ය කෙරෙනවානේ වාර්ෂික විවිධ ප්‍රසංගය, එහෙම නැත්නම් සමස්ත ලංකා නාට්‍ය තරඟ, සංගීත තරඟ මේ දේවල් වල මම මූලිකත්වය දරන සමාජිකාවක්. ඉතින් සංගීතය ඇරුණහම එතකොට නර්තනය නාට්‍ය මේ දේවලුත් මගේ ඇඟේ තිබිච්ච හින්දා ඒ දේවල් වලටත් ගුරුවරු මාව එකතු කරගත්තා. දැන් මාදිනීට කොයි කොයි මොහොතේද දැනුනේ දැන් ඔයාගේ ඇඟේ මේක තියෙනවා මම මේකට මේ රංග කලාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. දැන් එහෙම මුල් අත්පොත තිබුණේ කොයි කොයි කාලේද? ඒකට ගෙදරින් යම් සහයෝගයක් තිබුණාද නැත්නම් මාදිනීටම හිතුණාද නෑ මගේ ජීවිතේ මම මේ මගේ තියෙන මේ හැකියාවෙන් මම රංග ශිල්පිනියක් විය යුතුයි? එහෙම අදහසක් ඔයාට ආවි කොයි කොයි වගේ වකවානුවකද? පාසල් යන කාලෙමද නැත්නම් ඊට පසුවද කොහොමද? මං හිතනවා මට උපතින්ම මේ හැකියාව මං දෝතේ දරාගෙන ආවා කියලා. ඇත්තටම මට හිතෙන්නේ මම මේ ගැන ආසාවක් නාට්‍ය ගැන එහෙම නැත්නම් සංගීතය ගැන ලොකුවට මට ආසාවක් මට දැනෙන්නේ පේරාදෙණිය සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයේදී. ඒ කියන්නේ අපි හඳුන්වනවානේ අයියේ වලසතිය කියලා. ඒ කාලේ ඉඳලම ඩොක්ටර් සරච්චන්ද්‍රගේ කාලේ ඉඳලම හැම අවුරුද්දකට දවස් 7ක් යම් කිසි කාලයක දවස් 7ක් වලේ ෆෙස්ටිවල් එක තියෙනවනේ ෆෙස්ටිවල් එක තියෙනවා. ඉතින් ඒකට ලංකාවේ බිහි වෙන කඩයිම් නාට්‍ය එහෙම නැත්නම් රාජ්‍ය නාට්‍ය වල අවසන් වටේ නියෝජනය කරන නාට්‍ය එතෙන්ට ගෙන්නනවා. ඉතින් මට මතක හැටියට පෙර පාසල් වයස ඉඳලම මම මේ ලංකාවේ බිහි වෙන හොඳ නාට්‍ය නරඹන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. ඒක ලොකු වාසනාවක්. ලොකු වාසනාවක්. ඉතින් මගේ තාත්තා තමයි ඒකට මූලික වෙන්නේ ඇත්තටම. නාට්‍ය උළෙල ගෙන්නන්න සහ ඒක සංවිධාන කටයුතු සියල්ලම බාර වෙලා තිබ්බේ තාත්තට. ඉතින් හැම අවුරුද්දෙම මේ වලසතිය නරඹන්න අපි අන්න මේ අපේ ගම්පලාත බෝවලවත්ත එහෙම නැත්නම් ඔගස්ටාවත්ත කියන ප්‍රදේශයේ එහෙ ඉඳලා පේරාදෙණිය සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයට අපි පයින් එනවා. කොච්චර දුරයිද මේ කිලෝමීටර්ස්? ඔව් එතන තියෙනවා කොහොමත් 5ක් 6ක් විතර. ඒ පහේම පයින් එනවා. පයින් එනවා. නාට්‍ය බලත් ආපහු පයින්ම තමයි කට්ටියත් එක්කම යන්නේ. ඒ කියන්නේ වෙන සංස්කෘතියක් නේද? වෙන සංස්කෘතියක් අයියේ. ඊට පස්සේ නාට්‍ය වල අය ගැන කතා බහ වෙවි තමයි අපි යන්නේ. සංවාද ඇති වෙනවා. සංවාද ඇති වෙනවා. ඉතින් මට හිතෙන්නේ මට මේ ගැන ආකර්ෂණයක් ඇති වෙන්නේ මේ වලේදී. ලංකාවේ බිහි වෙන හොඳ නාට්‍ය මන් අරඹපු හින්දා මට ආසාවක් ඇති වෙන්නේ මාත් කවදාහරි මේ වලට බහැලා රඟපාන්න ඕනේ නේද කියන හැඟීම මට එතනදී ඇති වෙනවා. එහෙම නිකන් මතකද බලපු මුල්ම නාට්‍ය මොකක්ද කියලා? මා බලපු මුල්ම නාට්‍ය මනමේ. මට මතක හිටියට. ඔව්. මොකද හැම අවුරුද්දෙම මනමේ සිංහබාහු වරදින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඩොක්ටර්ට කරන ගෞරවයක් විදිහට ඒක ඒගොල්ලෝ හැමදාම වලසතියට ගෙන්නනවා. ඉතින් ඒ නිසා මට මතක හැටියට මනමේ තමයි මම බලපු මුල්ම නාට්‍ය වෙන්නේ. ඉතින් එතනදී ඇතිවෙච්ච ආකර්ෂණය පාසලේදී මම මගේ හැකියාවන් දියුණු කරගන්නවා නාට්‍ය පැත්තෙන්. ඊට පස්සේ නාට්‍ය විෂයක් විදිහට මම හදාරන්නේ කොයි වෙලාවකවත්. නාට්‍ය රංග කලාව විෂයක් හැටියට ඇඩ්වාන්ස් ලෙවල් වලට කරන්නේ නැහැ. නෑ. නමුත් නාට්‍ය පැත්තෙම තමයි මාව අද්දන්නේ, ඒ පැත්තෙම තමයි. ඉතින් ඒ නිසා මම එතනදී ඇතිවෙච්ච ඒ කැමැත්ත ආකර්ෂණය පහු කාලීනව උසස් පෙළ හදාරලා එනවා මහරගම ජාතික තරුණ සේවා සභාවට. මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න. ඉතින් ඔහොම තමයි පටන් ගන්නෙ. දැන් මේ මේ තොර මාදිනී රංගපාපු පළවෙනි නාට්‍ය මොකද්ද? ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ජයලත් මනෝරත්න මහත්මයාගේ කණේරු මල් කියන වේදිකා නාට්‍ය. කොයි අවුරුද්දේද? 2000. 2000ද? ඔව්. හරි. දැන් මාදිනී මෙහෙමයි. දැන් ඔයාගේ අපි ගී මේ මේ දැන් ශෛලීගත අර්ධ ශෛලීගත තාත්වික කියන මේ හැම සම්ප්‍රදායකම ඔයාගේ මේ රංග පරාසයන් දැකලා තියෙනවා, ඒවා අපි විඳලා තියෙනවා, ඒ වගේ මේ ඒ ගීත ලාංකීය රසික සමාජය හොඳට ශ්‍රවණය කරලා තියෙනවා. දැන් මම කැමති මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් වේදිකා නාට්‍ය වලින් බැහැරව මාදිනී කැමති ජනප්‍රිය ගීයක් මාදිනීගේ ස්වර මාධුර්යයෙන් අපේ රසික සමාජයට අහන්න දෙන්න. මම ඒ අභියෝගය බාර දෙනවා. මොකද කිසිම සංගීත භාණ්ඩයක් නැහැ. සංගීත භාණ්ඩයකින් තොරව ඒ ගායනාව ඉදිරිපත් කරන්න කියලා චැලෙන්ජ් එක බාර ගන්නවද? බාර ගන්නවා අනිවාර්යෙන්.
මං කැමති ඇත්තටමයි මේ දීපිකාකට දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මේ ගීත මම හරියට ගායනා කරනවා කොතනදීත් ඉතින් ඒ නිසා මොකද විශේෂත්වය ඒ කටහඬට මම පුංචි කාලේ ඉඳලම හරිම ප්‍රියයි. කියන්නේ හදවතට හරි සමීප හඬක් නේ. හරි සමීපයි දැනෙනවා. කියන්නේ අර්ථ අර්ථයන් හරි සමීපව අපිට අය මේගේ හඬ මාධුර්යය ඇතුලේ මේ උද්දීපනය කරනවා නේ. එහෙනම් ඉතින් ඉඩකඩ විවෘතයි මාදිනියට දීපිකාගේ ඔබ කැමති ගීයක් ගන්න. රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු වුනේ හිමි සඳුනේ රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් පතා පැමිණි සුර පුරවර වෙලා ගැනුනි ගණ කලෝවර පතා පැමිණි සුර පුරවර වෙලා ගැනුනි ගණ කලෝවර ඇති නේද मधुर स्वर मंगिता दीपिका अट जनने रस भाव नोनसा मे मादिनी अट विन कल पत्करा किसी भाण संगीत भाण मादिनी मेहमे कौदंग अपे वेदिका लांकीय नाट्य कलावे रन सलकुन वेच महाचार्य इद्रिवीर सरच्चंद्रंगे मनमे එතකොට සිංහබාහු වගේ නාට්‍යවල ඉඳලා දයානන්ද ගුණවර්ධනගේ මధుර ජවනිකා ගජමන් පුවත එතකොට බක්මහාකුණු මේ සියලු නාට්‍යවල ඔබ ශෛලිගත වගේම අර්ධ ශෛලිගත නාට්‍යවලත් ඉතාම ප්‍රබල භූමිකා නිරූපණය කළා විශේෂයෙන්ම මනමි කුමාරිය නේ ඔබ මනමි කුමාරිය වුණා සිංහබාහු නාට්‍යයේදී සිංහ සීවලී වුණා අනිත් පැත්තෙන් තාත්වික නාට්‍ය සම්ප්‍රදායට එනකොට ජයලත් මනෝරත්නගේ ඉඳලා වර්තමානයේ ධනංජය කරුණාරත්න බුද්ධික දමයන්ත සහ සරත් කොතලාවල වගේ මේ නූතන පරපුරේ අය දක්වාම ඔබ ඉතාම විශිෂ්ටාකාරයට මේ ඒ නිරූපණයන් කළා තාත්වික නාට්‍ය සම්ප්‍රදාය ඇතුළේ. දැන් මේ ශෛලි දෙක කොහොමද ඔබ කලමනාකරණය කරගත්තේ? මේක කොහොමද ඔබ කරන්නේ? මොකද්ද ඒකේ තියෙන රහස? රහසක් නැහැ අයිය ඇත්තටම මේ විශේෂයෙන් කතා කරන්න ඕනේ මම මුලින්ම වැඩි හරියක් එකතු වෙන්නේ නාට්‍ය ධර්මී පැත්තට. ඒ කියන්නේ අපි ශෛලිගත සම්ප්‍රදාය නාට්‍යවලට ශිෂින් ડોක්ටර් සරච්චන්ද්‍රගේ නාට්‍යවලට එතුමා බලන්නේ ගායනය, රංගනය, නර්තනය. මේ තුන් ඉරියව්වම පුළුවන් වෙන්න ඕනේ. එතනදී එහෙම අය තමයි එතුමා තෝරගන්නේ. තුන් ඉරියව්වේ ක්‍රීඩකයෝ තමයි ගන්නෙ නේ. ගන්නෙ. තුන් ඉරියව්වේම දක්ෂතා සහිත ක්‍රීඩකයෝ. ක්‍රීඩකයෝ. ඉතින් මට හිතෙන්නේ මම මුලින්ම ඇතරම මම ඒ නාට්‍යවලට එකතු වෙනකොට ડોක්ටර් සරච්චන්ද්‍ර අපි අතර හිටියේ නැහැ මම ඉස්කෝලේ යන කාලේ තමයි එතුමා අපි අතරින් වියෝ වුණේ මම එතනදී එකතු වෙන්නේ මැඩම් සරච්චන්ද්‍ර ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය යටතේ තමයි මේ නාට්‍යවලට එකතු වෙන්නේ අය මං හිතන්නේ විශිෂ්ට කාර්යභාරයක් කරනවා එතුමාගේ නාට්‍ය සංරක්ෂණය කරමින් නූතන පරපුරට දායාද කරන්න නේද? ඉතාම විශිෂ්ට කාර්යයක් ඒක. අනිවාර්යෙන්. එතුමිය ඇරෙන්න මං හිතන්නේ ඒක කාටද පවත්වාගෙන යන්නේ එතුමාට. එතුමියට අයිතිය තියෙන්නේ ඒ දේවල් හරියාකාරව එතුමිය පවත්වාගෙන යනවා. ඉතින් එතනදී දැන් වෙනස හඳුනා ගැනීම දැන් රංගනේ දැන් විශේෂයෙන් මම නර්තනය පුහුණු කරලා නැහැ අයියේ. හැබැයි සංගීතය ඉගෙන ගත්තා. ඊට පස්සේ රංගනය ඉගෙනගෙනත් නැහැ. ඇඟේ තිබුණ දෙයක්. ඇඟේ තිබුණ දෙයක් ඊට පස්සේ පසුකාලීනව මම ජාතික තනු සේවා සභාවේදී නාට්‍ය හරං කලාව හැදෑරුවා. එතනදී තමයි මම ගොඩක් දේවල් රංගනය පිළිබඳව ඉගෙන ගන්නේ. ඉතින් ඒ දේවල් මම එකතු කරගෙන මනමේ නාට්‍යයේ මනමේ විසව හැටියටත් සිංහ බාහු නාට්‍යයේ සිංහ සීවලි හැටියටත් චරිතය නිරූපණය කරනවා. මම කලින් දැකලා තිබුණා මනමේ විසවවරු රඟපානවා මම වලේදී දැකලා තිබුණා. ඒ වගේම සිංහ සීවලී රංගපානවා මම දැකලා තියෙනවා. ඉතින් ඒ දැකලා තිබීම සහ පිටපතේ ඇතුළත් දේවල් අධ්‍යක්ෂක වරියගේ ඒ මෙහෙයවීම ඒ දේවල් එකතු කරගෙන මම මගේ හැකියාවන් එළියට දෙන්න පුළුවන් විදිහට මේ චරිත ගොඩ නැගුවා. ඉතින් එතනදී එහෙමයි. ඊට පස්සේ මම ලෝක ධර්මී නාට්‍ය වලට එකතු වෙනකොට
එහෙම නැත්නම් ස්වභාවික නාට්‍ය වලට එකතු වෙනකොට අතනින් කැඩෙන්න සෑහෙන්න අමාරුයි අයිය. ඒක ලේසි කාර්යයක් නෙවෙයි. මොකද අපි නාට්‍ය ධර්මී නාට්‍ය වලදී හිට ගැනීම පවා යම් කිසි රිද්මයක් තියෙනවා. ඒ හැඩතල. හැඩතල. ඒ ඒ අභිනයන්, එතකොට ඇස් වලින් පෙන්නන දේවල්, අත ගන්න විදිහ, එතකොට අපි හිටගන්නේ යම් කිසි රිද්මයක් අනුව ඒ දේවල් කඩා ගන්න හරි අමාරුයි ස්වභාවික සම්ප්‍රදායට එනකොට. මම හිතන්නේ ඒක තමයි අපේ ගොඩාක් ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට උනේ. අතන විශිෂ්ට ලෙස ඒ නිරූපණය කරපු භූමිකාවෙන් නැවත තාත්වික සම්ප්‍රදාය ස්වභාව ස්වභාවික නාට්‍ය කලාවට එනකොට මේ උන්ට ඒක වෙනස් කරගන්න අමාරු වුණා. අපි ස්වයංව ඒක ඇත්තටම අපිට පුළුවන් වෙන්න ඕනේ අර චරිතයෙන් මේ චරිතයට යනකොට අපි සම්පූර්ණයෙන්ම වෙන මේක එතන තියලා මෙතෙන් දෙන්න අපි දැනගන්න ඕනේ. ඒක තමයි රංග ශිල්පියෙක් ශිල්පිනියක් සතු කාර්ය දෙන්නේ. චරිත නිරූපණයේදී ඒක හරි වැදගත්. එක චරිතයකින් තවත් චරිතයකට යන්නේ කොහොමද කියන එක දැන්. එක කාලකදී නාට්‍ය ගණනාවක රිහර්සල් කරන්න එපා කියලාත් කියනවනේ. මොකද ඒ නාට්‍ය චරිතේ තවත් නාට්‍යක චරිතයකට යන්න පුළුවන්. ඒ අනන්‍ය ලක්ෂණ ඒ චරිතයට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුහුණු වීම කරන අතරතුරේ අපි ගොඩක් හරි මහන්සියක් දරන්න ඕනේ ඒකට. පරිස්සම් වෙන්න ඕනේ. රංගපෑම කියන එක ලේසි නෑ. ඒක තමයි කියන්නේ මේක විද්‍යානුකූල විෂයක් කියන එකනේ. හදාරන්න ඕනේ. ඔව්. විද්‍යානුකූල විෂයක් විද්‍යානුකූල මේක හදාරන්න ඕනේ. ඉතින් එතනදී අපි ශිල්පියා සතු කාර්යය එක. ඒක අධ්‍යක්ෂකවරයාටත් ටිකක් අමාරුයි ඒක කඩලා තමාගේ ඇඟ තමන්නේ මෙහෙයවන්නේ. එතකොට තමන් දැනගන්න ඕනේ කොහොමද අර චරිතයෙන් තවත් චරිතයකට මාරු වෙන්නේ කියන එක. කියන්නේ විශාල මානසික මේ ව්‍යායාමයක් නේ. මානසික සහ ඒක ශාරීරිකව අභ්‍යන්තරව බාහිරව වෙන්න ඕනේ කාර්යයක් ඉතින්. දැන් මාදිනී මේ ඔයා කාලයක් මනමි කුමාරියගේ භූමිකාව නිරූපණය කළානේ. ඔව්. දැන් මනමි කුමාරියගේ භූමිකාව නිරූපණය කරපු ශිල්පිනියක් හැටියට මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් අහනවා. ඔබ කොහොමද මේ මනමි කුමාරියව කියවගත්තේ? මනමි කුමාරිය කියවගත්තේ කිව්වොත් අපි දැන් අපි පුංචි කාලේ ඉඳලම මනමි කෝලම ඒ ජන කතා අපි අහලා තියෙනවා. ගැහැණිය චපලයි කියන දේ තමයි අපි එතනින් අහලා තියෙන්නේ. මනමි කෝලමේ කතා කරන්නේ ගැහැණිය චපලයි. මනමි කුමාරිය චපලයි කියන කතාව. ඉතින් එතනදී ડોક્ટર සරච්චන්ද්‍ර ඒ ආభాෂය අරගෙන එතනින් කෝලමේ ආభాෂය ඊට පස්සේ රෂෝමන් චිත්‍රපටි ආభాෂය මනමේ හදන්න මේ දේවල් මූලික කරගන්නවානේ. එතකොට ડોક્ટર සරච්චන්ද්‍ර කරන කාර්යය තමයි ස්ත්‍රිය දෙස හරිම සාධාරණව බැලුවා. ඇය චපලයි කිව්වෙත් නැහැ, ඇය වැරදි කිව්වෙත් නැහැ. ඇය දෙස සානුකම්පිතව බැලුවා. සානුකම්පිත දෘෂ්ටියකින් බලලා ඇය හරිම සාධාරණීකරණයට ලක් කරනවා ડોક્ટર සරච්චන්ද්‍ර. විශේෂයෙන් මනමේ කුමරියත් ඇයට ඇයගේ විවාහය පිළිබඳව තීරණයක් ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තමා කැමති කෙනාව තෝරගන්න ඇයට අවස්ථාවක් ලැබුණේ නැහැ. තමාගේ පියාගේ හොඳම ගෝලයාත් එක්ක සරණ යන්නයි ඇයට සිද්ධ වුණේ. කැමැත්ත කෙසේද කියලා අහුවාම කාතුන් ලෝව තුලා රසඳුන් නයනා ලේප කරන කාතුන් ලෝව තුලා මේ කුමරුන් හට වන්නට පියාඹ සන්තෝෂ වේද සිත් අසනු කුමට. ඔහොමයි ඇය උත්තර දුන්නේ. ඉතින් ඇය තමාගේ කැමැත්ත ඇහුවහම කැමැත්ත يعني තමන් අකමැතියි කියලා කියන්නේ නැතුව ඒ විදිහට කැමැත්ත දුන්නා. ඇය විවාහයෙන් පස්සේ තමන්ගේ ස්වාමියා යටතේ ඒ රාජ්‍යයට එහෙම නැත්නම් රාජ්‍යත්වයට පත් වෙන මේ කුමාරයාත් එක්ක ඒ රාජ්‍යයට යනවා. ඊට පස්සේ බැදි පිරිසගේ පැමිණීමත් එක්ක ඇය මුහුණ දෙන සිදුවීම් ටික තම මනමේ කුමාරයා මැරුණට පස්සේ ඊට පස්සේ බැදි රජුරුවොත් එක්කලා ඇය යන්න තීරණය කරන එක. අසරණ වුණාම කාන්තාව ගොඩක් වෙලාවට සරණ පතනවා. තමන් කැමති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම පිරිමි පෞරුෂයකින් සරණ පතනවා ඇත්තටම. ඉතින් ඒ නිසා ඇය ඒ පත්වෙච්ච අවාසනාවන්ත තත්ත්වයට ඇය මුහුණ දෙනවා. කෙසේ හෝ වැදි රජුරුවන්ගෙන් හෝ සරණයක් පතා යන්න තීරණය කරනවා. අන්තිමේට වැදි රජුරුවත් ඇයව දාලා යනවා. ඔව්. ඉතින් ඒ නිසා ඇය ලයපැලී අවසානයේ මිය යනවා. ඒ විදිහට තමයි ડોક્ટર සරච්චන්ද්‍ර කතාව ගොඩනගලා තියෙන්නේ. මනමේ බිසව මං වැළඳගන්නේ මා තුළ මං ස්ත්‍රියක් විදිහට කාන්තාවක් විදිහට යම් කිසි දෘෂ්ටිවාදයක් තියෙනවා මගේ. ඉතින් ඒ නිසා මනමේ කුමරිය දෙස මමත් හරි සානුකම්පිතව බලනවා. ඒ කාන්තාව ඒ දේවල් මට වුණා නම් කොහොමද?
මං දකින්නේ එහෙමයි. ඒ ඒ ඇය මුණ දීපු කේද වාචකය මට වුණා නම් මං කොහොමද ඒ දේවල් මං ඒ දේවල් වලට මුණ දෙන්නේ? මගේ ජීවිතේ මං ගොඩ නගන්නේ කොහොමද? මම මේ කුමරිය කියන හරි රැඩිකල් චරිතයක්නේ. දැන් මේ කඩුව වැද්දට දීලා කොපුව දෙනවා මේ තමන් ආදරය කරන කුමාරයාට. ඇත්තටම එතනම හරිම රැඩිකල් ස්වභාවයක් තියෙනවනේ. සහ ඒකෙදි මේ රාජ්‍යත්වයේ කියන එකට ඒකට යම් අභියෝගයක් එල්ල කරනවනේ. මේ කාරණාවත් එකතු වුණාද පර්ෆෝමන්ස් එක ඇතුළට? එහෙම නැත්නම් ඊට පරිබාහිරව සාහිත්‍යමය ගුණාංග පමණක්ද ස්මතු කරේ? මම ඇත්තටම අයියේ රැඩිකල් පැත්තට, අයගේ රැඩිකල් පැත්තට වඩා මම දකින්නේ ඇගේ අසරණභාවය තමයි ගොඩක් වෙලාවට. ඇය කාන්තාවක් විදිහට අසරණ වෙන තැන්වලදී ඇය පිහිට පැතීම තමයි ගොඩක් වෙලාවට. රැඩිකල් දෝ කියලා සමහරුන්ට බලන්න පුළුවන් ඒ විදිහට. ඔව් විවිධ පැති තියෙනවා. තියෙනවනේ. කිසියම්ම කියන්නේ දේශපාලනිකම පැත්තකින් මේක වෙනත් විදිහකට විග්‍රහ කරනවා නම් මම හිතනවා එහෙමත් මේ මනමෙ විග්‍රහ කරගන්න පුළුවන් කියලා නේ. ඔව් ඔව්. සමහරට මේ පර්ෆෝමන්ස් එකට දැන් ඒව එවැනි දේවල් යම් යම් ලක්ෂණ එකතු වෙලා තිබුණා නම් මාදිනේට හිතෙන්නේ නැද්ද ඊට වඩා තවත් එහාට තව පුළුල්ව මේ පරාසයන් ගෙනියන්න තිබුණා කියලා. ඔව් ඇත්තටම එහෙම දේවල් එකතු වුණා නම් ඊට වඩා පරාසයක්. එහෙම නැත්තම් මනමෙ කුමරියගේ චරිතය වෙනත්ම පැත්තකින් අපි දකින්න පුළුවන්. ඇය මෙහෙම සිදුවීම් වලට මූණ දෙන්නේ නැතුව අධිපති මතවාදයන්ටයි ඇය මේ එරෙහි වෙන්නේ කියන එක නේ. එරෙහි වෙන්නේ කියන එක අපි දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා විවිධ අයට එක ඔව් විවිධාර්ථකතන ගේන්න පුළුවන්. ඉතින් ඔව් ඉතින් මම දැක්කේ මනමෙ කුමරිය අන්න ඒ විදිහට. දැන් මාදිනේ මේ දැන් මාදිනියගේම ජනප්‍රිය ගායනාවන් ගොඩක් තියෙනවානේ. කියන්නේ නාට්‍ය කලාවට, කියන්නේ නාට්‍ය ගීතාවලියට අමතරව ඒ වගේ හරි ජනප්‍රිය ගීතයක් තියෙනවා මේ රණ මොණරිය කියලා. ඔව්. මම ආසයි මේ ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ් රසික සමාජය වෙනුවෙන් මාදිනියට ඒ ගීතේනුත් පොඩි කොටසක් ගායනා කරන්න පුළුවන්. රණ මොණරිය මම මේ වන අරණේ වන නපුරේ කැත මේ රජ දහනේ. රණ මොණරෝ මට venu mena sarane marek ganu mena ran monaro marek ganu mena van kumaro dunu diga andagat e van napura bind bind ridvai मगे सित इंदुरा पिहिटक नूनोत मगे रन मोनरो मगे सित पाराई ए वन नपुरा එක පොඩ්ඩක් රචනා වෙලා තියෙන එක පොඩ්ඩක් මේ කිසියම් ආකාරයකට නිකන් නාට්‍ය බේස් කරගෙන වගේ නේද නිකන් තමයි සහ මනමේ වලටත් පොඩ්ඩක් සම්බන්ධ ගතියක් තියෙනවා නේද ඔව් එහෙම ලක්ෂණයකුත් තියෙනවා ඔව් ඔව් මේ මාදිනිය දැන් ජීවිතය කියවන්නේ රංගනය ඇතුළේද එහෙම නැත්නම් රංගනය කියවන්නේ ජීවිතය ඇතුළේද මට හිතෙන්නේ අයියේ මම රංගනය කියවන්නේ ජීවිතය ඇතුලේ මේ අත්දැකීම් තමයි අපි රංගයක් බවට පත් කරන්නේ. එතකොට ජීවිතේ අපි ලබන දුක්ඛ දෝමනසයන් සතුට කරදර එතකොට එක එක දුක් පීඩා මේ තියෙන චලනයන් නේද මේ දේශපාලනික වෙනස්වීම් මේ හැම දෙයක්ම අපි ජීවිතේ අත්දකින දේවල්. ඉතින් ඒ නිසා මට හිතෙනවා මම ගොඩක් වෙලාවට ජීවිතයේ තුලින් රංගය දකින්නවා කියලා. සහ මට හිතෙනවා රංගය තුලින් මං ජීවිතය දකින්න අවස්ථා නැත්තේම නෑ කියලා. මොකද මට සාමාන්‍ය ජීවිතේ මගේ කියාගන්න බැරි දේවල් තියෙනවා. ඇත්තටම මම මාදනී විදියට මට ලෝකයට කියාගන්න බැරි දේවල් තියෙනවානේ. එහෙම දේවල් මම රංගය තුලින් කියන්න උත්සාහ කරනවා සහ රංගය තුලින් ජීවිතය දකින්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබට ලැබෙන චරිත ඇතුලේ මම දකින මම රංගපාන චරිත ඇතුලේ ඒ ප්‍රකාශනය. ඒ ප්‍රකාශනය ඔබ ඇතුලේම ඔබේ අභ්‍යන්තරව ගොඩනැගෙන ප්‍රකාශනයන් ඒව හරහා ප්‍රේක්ෂකයාට සම්නිවේදනය වෙනවා ගොඩක් වෙලාවට. මට සමීප දේවල් තියෙනවා සමහර ලාට. මගේ අත්දැකීම් මම බින්දපු දේවල් අහපු දේවල් ඒ දේවල් ඒ සමහර චරිත ඇතුලේ තියෙනවා. එතකොට මම ඒ රංගය ඇතුලෙන් මගේ ජීවිතේ
දෙන්න ඕන තැන්වලදී මම දෙනවා. ඉතින් වැඩි හරියක් මම ජීවිතයේ තුලින් තමයි රංගයේ දකින්න උත්සාහ කරන්නේ. දැන් මේ අපිට තිබුණනේ දීර්ඝ කාලීන යුද්ධයක්. දැන් යුද්ධයේ අවසානයේ එකතු වෙන්නේ වේදනාකාරී අත්දැකීම් ගුණක්නේ. අනිවාර්යයෙන්. දැන් යුද්ධයේ සමස්තේම ඇකිලුවොත් අපිට කියන්න පුළුවන් ඛේදවාචකයක් කියන එක විතරයි. එතනින් එහාට මුකුත් නැහැ යුද්ධයක් ඇතුලේ. දැන් ඔන්න ඔතනදී තමයි අපේ නිර්මාණකරුවන් මේ තුන්කල් දකිනාය බවට පත් වෙන්නේ. මම හිතනවා විශේෂයෙන්ම හෙන්රි ජයසේන මහත්මයා. ඔහු නිර්මාණය කළ ලාංකීය වේදිකාවට යුග යුග පවතින නිර්මාණයක් හුණු වටේ කතාව. බර්ටෝල් බෙස් තමයි ඒකේ මුල් නිෂ්පාදනය. ඔහු මේක අනුවර්තනය කළා අපේ රටට මේ අපේටම සමීප අපිටම දැනෙන හදවතට කාවදින විදිහට ඔහු ඒක අපිට සමීප කළා. දැන් මේකේ හරි ලස්සන තැනක් තියෙනවානේ. මේ සයිමන් ශෂාව රජතුමත් එක්ක යනවා මේ පාස්කු ඉරිදා දේවමිහිරට. හැබැයි ඔහු යන්නේ මේ යුද්ධයට යන්න ඕන මෙන්න තියෙද්දි. මුළු මේ සමස්ත නාට්‍ය පුරාම යුද්ධයේ පසුබිම් වෙනවානේ. ඔව්. එතකොට ඒ මොහොතේදී මේ සයිමන් ශෂාවට පොඩි ආලබඳින ග්‍රූෂා මේ ඔහුව මුණ ගැහෙනවා. මුණ ගැහිලා කියනවා මේ ඔහු ඇය දන්නවා ග්‍රූෂා දන්නවා දැන් මේ යුද්ධයේ තියෙන විනාශකාරී ස්වභාවය. එතකොට මේක ඇතුලේ සයිමන් ශෂාව එයිද නැද්ද දකින්න හම්බුෙන්නේ නැහැ. ඒ නිසා ඇයි ප්‍රතිඥාවක් දෙනවානේ. අන්න ඒ ප්‍රතිඥාව හෙන්රි ජයසේන මහත්මයා වචනවලට නගලා ගීතවත් කරනවා අතිශය අපූරු සහ අපේ හදවතට කාවදින විදියට. මම කැමති මේ යුද්ධයෙන් මිය ගිය සියලු ප්‍රේමණීයන් වෙනුවෙන් මාදිණීගේ හඬින් අන්න ඒ ගීතය පොඩ්ඩක් අපේ රසික සමාජය වෙනුවෙන් ගායනා කරනවා. ඇතරම ජනකයියේ මේ ගීතයන් මෙච්චරටම සමීප වුණේ මිනිස්සුන්ට හුණුවටේ කතාවේ මේ කතාව සහ දේශපාලනය ඒ යුද්ධය මේ දේවල් මෙච්චර මතු වුණේ ෂෙල්ටන් ප්‍රේමරත්න සර්ගේ සංගීතය නිසා. ඒ සංගීතයත් හෙන්රි ජයසේනගේ ශූර පරිවර්තනය. මේ දෙකම එකට මික්ස් වෙලා කියන්නේ එකටම බද්ධ වෙලානේ අපිට ගෙනාවා මේක මේ. මෙච්චරට දැනෙන්නේ මෙච්චරට දැනෙන්නේ රංගය. ඔව්. සහ රංගනේ සයිමන් ශෂාව. ඔව්. මේක රංගය. ඔව්. සහ අසඩක්. අසඩක්. හෙන්රි ජයසේන මහත්මයාගේ පර්ෆෝමන්ස් එක මං හිතන්නේ අපි මුළු ජීවිත කාලෙම ලඟ වෙන්නවත් නෑ. ඔව්. අපි ගායනා කරමු. හරි. යුද බාටය යන යුදයට ඉඳින්නේ මේ මම ඔබ එන තුරා යනුව නොපැකිල සටනට ලේින් නැහැවුන කුරිරු යුද බිම නොයන මුත් හැම දෙන මිදීන් ඉඳින්නේ මේ මම ඔබ එන තුරා ඇහැල ගස බල් පල දරන විට ඇහැල ගස යලි කොල සලන විට සීත සමයේ හිම වැටෙන විට වසන්තයේ බල් කෙමි ඇදෙන විට යන යුදට හැම අයම එනතුරු ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු යෙහෙන් කොස් යාලි එනුව යහතින් මග නොමග දෙව් පිහිට ලබමින්. ගෘෂගේ අහිංසක ප්‍රාර්ථනාවනේ. හරි මහින්සකයි අතරතුරේ ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇය කියනවා. ඇත්තටම ස්ථිර නැහැ යුද්ධයට යන අයගේ පැමිණීම ආපහු අපේ අම්මලා අපේ බිරින්දෑවරු කොච්චර බලාගෙන හිටියද ආපහු තමන්ගේ සැමියා එනකම්. ඉතින් ඒ වගේ තමයි මේ ගෘෂගේ ප්‍රාර්ථනාවත්. මම හිතන්නේ වසර 30ක යුද්ධයක් ඇතුලේ ඒ අම්මලාගේ අඳෝනාවන් තාම මේ හදවත්වල දෝංකාරය දෙනවා නේද? ඒකයි මම කිව්වේ මේ නිර්මාණකරුවන් කියන්නේ තුන්කල් බලන යතිවරු කියලා. අතීත අනාගත වර්තමාන අනිවාර්යයෙන්. හරි.
පොඩක් වෙනත් ආකාරයකට ඉමෝෂනල් තුනා මම මේ මේ ඒකත් එක්ක වෙන තැනකට ගියා මම මාදිනී කොහොමද මේ චරිතයක් ලැබුණාම ඒ චරිතය කියවන්නේ ඒ කියන්නේ ඒකේ කෙමිස්ට්‍රි එක අල්ලගන්නේ කොතනින්ද ඒකේ භාවයේ ස්වභාවයන් ඒකේ තියෙන අභ්‍යන්තරික ස්වභාවයන් මානසික ස්වභාවයන් කොහොමද මාදිනී අල්ලන්නේ කොතනින්ද අල්ලගන්නේ ඒ කියන්නේ නාඩිය තියෙන්නේ කොතනද කියන එක ඔයා හොයාගන්නේ කොහොමද මේ චරිත ඔක්කොම දෙන්නේ අපේ සමාජය ඇතුළේයි इतकोट मम मादनी नोवी रंगपाणे मे हेम चरितम मादनी दैडाने इतकोट दम मादनी पेत्तकिंतीला मंकोहमद अभ्यंतरव बाहिरव चरितेकट प्रविष्ट वेन्ने के लकु अभियोग्याक एनिसा मट दैनन विद्यट मम दखिन मे समाजे मं गुडाकलाट मंग एलियट बहल गिहाम मम निखा ओहे मगे लोकितानि वेन्ने मं गुडाक හරියට නිරීක්ෂණය කරනවා මිනිස්සු ඒ සමාජ පන්ති අතර තියෙන දුරස් වෙනස්කම් නේද වෙනස්කම් මොනවාද සහ අපි ඔවුන්ගේ අධ්‍යාපනික පසුබිම් ඇතුලේ ඔවුන්ගේ හැසිරීම් රටාවන් කොහොමද ඒතර සුපිරි පැලැන්තියේ තැනකට ගියොත් අපි කොහොමද මේ මිනිස්සුන්ගේ හැසිරීම් කොහොමද උසස් පැලැන්තිය තමන්ව මේන්ටේන් කරන්නේ කොහොමද ඒ දේවල් මම ඔක්කොම බලනවා මම මැද පන්තියේ කාන්තාවක් ඇත්තටම මම මධ්‍යම පන්තිකයි එතකොට මම චරිත නිරූපණයේදී මම යන්නේ අසරණ කාන්තාවක ගෙතැනටත් අසරණ පිරිමියෙක් වෙන්නත් පුළුවන් මොකද මම පිරිමි චරිතත් නිරූපණය කළා කියන නිසා තාම විශිෂ්ටාකාරයට ඔබේ චරිත නිරූපණය කළා කීබි හේරත්ගේ ජගන්මනාටි හොඳම නිලිය සම්මානය ලැබුණා නළුවාගේ භූමිකාවට භූමිකාවට ඉතින් ඒ නිසා මේ මම මේ හැම දෙයක්ම හොඳට නිරීක්ෂණය කරනවා ඒ වගේ චරිත මේ පිටපත් ඇතුලේ තියෙනවා මට එන චරිත इतकोट मम मतक नो मम अहवाल तेन मे विधिया के मम देखा मे मे चरित लक्षण मेकट एक होंगे देव इट पास पिटपत कियवगने कोट चरित मेवेंड टीक 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 मेवेंड इतकोट अभी देखलातीन चित्रपाटी अभी कियवलातीन नवकथा अभी यम किसी पत्थरेक देखो इन्सीडेंट मुखाड़े एवगे देख मेकुले दी एंड पुल එතකොට මං කොහොමද ඒක මෙතෙන්ට බද්ධ කරගන්නේ මාදනී වයින් කරලා ඒ චරිතය අපි හිතමු චමිලා කියලා චමිලා මං කොහොමද මගේ ඇතුළට දාගන්නේ එතනදි ඒ දේවල් මම gedara වැඩ ටික මං කරගන්නවා හෝම්වර්ක් ටික හෝම්වර්ක් ටික පිටපත ඇසුරෙන් ඊට පස්සේ අධ්‍යක්ෂකවරයාත් එක්ක කතා කරන ටික අධ්‍යක්ෂකවරයා මේ චරිතය දැක්කේ කොහොමද රචනා චරිතය පිටපත රචනා කරපු රචකයා කොහොමද මේ චරිතය දැක්කේ මගෙන් මං කොහොමද එකතු වෙන්නේ මං අයින් කරන්න ඕනේ ටික මොනවද මේ දේවල් එකින් එක මං මගේ ඇඟ ඇතුළට දාගන්නවා මාදනී ටික ටික අයින් කරලා එතකොට ඒ එතන වෙන දේවල් ඊට පස්සේ අපි දර්ශන තලයට ගිහාම එහෙම නැත්නම් වේදිකාවට ගිහාම වේදිකාවේදී නම් අපිට සෑහෙන කාලයක් අභ්‍යාස කරන්න ලැබෙනවා චරිත අපි අපි රියර්සල් පුහුණු වීම කරලා 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 චරිතය යම්කිසි තැනකට ගේනවා ඒක තමයි අපි අන්තිමේදී ප්‍රේක්ෂකයාට දෙන්නේ එතනදී අපිට සෑහෙන කාලයක් තියෙනවා චරිතය ගොඩ නගන්න. නමුත් ටෙලි නාට්‍යයකදී චිත්‍රපටයකදී අපිට අවස්ථාව ලැබෙනවා අඩුයි. අපි ගෙදර වැඩ කරන්න ඕනේ ගොඩක්. එතකොට අපි එතන දර්ශන තලයට ගියාම අපිට අපේ නිරූපණය සහ අවශේෂ අපේ සහයෝගය දෙන අපේ නළු නිලි පිරිසගෙන් ලැබෙන සහාය ශිල්පීන්ගෙන් ලැබෙන ඒ දේවල් ඇක්ෂන් ඇන් රියැක්ෂන් ඇතුළේනේ රංගය කියන එක තියෙන්නේ. ඉතින් එතනදී අපි කොහොමද මේ චරිතය ගොඩ නගන්නේ? මට ලැබෙන සපෝට් එක මොකද්ද? මම යාට දෙන්න ඕන සපෝට් එක මොකද්ද? ඒ දේවල් එක්කලා චරිතය ගොඩනගන්නේ කොහොමද? ඒ ඒ දේවල් ඔක්කොම එකතු කරන්න වෙනවා චරිතයක් ගොඩනගන්න. මේ මූනේ සාත්වික අභිනය, ඉවාචික අභිනය අපි මුල ඉන්න ප්‍රේක්ෂකයා ඉඳලා අග ඉන්න ප්‍රේක්ෂකයා දක්වා අපි කතා කරන්න ඕනේ. එතකොට කොහොමද මේ හඬ හැසිරවීම කරන්නේ? මේ දේවල් මම ජාතික තරුණ සේවා සභාව ඔස්සේ මේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව ඔස්සේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම උපතින් ගෙන ආපු දේවල් සතත අභ්‍යාසය මගින් පරිකල්පනය මගින් තමයි මේ දේවල් චරිත විශේෂයෙන් අපි පරිකල්පනය හරි වැදගත්. අනිවාර්යයෙන්ම. ඔව්. ශිල්පියෙකුට ශිල්පිනියකට පරිකල්පනය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අභ්‍යාස කිරීම හරි වැදගත්. මේ දේවල් එක්ක තමයි මම ඇත්තටම ජනකයේ චරිත විවිධාකාර චරිත ගොඩනගන්නේ සහ චරිත කරන්න උත්සාහ කරන්නේ මං හරි කැමති මට වෙනස් වෙනස් චරිත ලැබෙනවා නම් රංගනය කියන එකයියේ ලෝකේ වර්ග කරලා තියෙනවා අමාරුම වෘතීන් 10 අතර තියෙනවා රංගනය කියන එක. එච්චරට අමාරුයි රංගනය කියන එක. දැන් මාදිනී මේ වේදිකාව මම ඔයත් එක්ක කතා කරනකොට මම වැඩි බර දෙන්නේ වේදිකාවට. දැන් වේදිකාව කියන්නේ එක සංග්‍රාමික භූමියක් නේ. ඔව්. මේ සංග්‍රාමික භූමිය ඇතුලේ මේ
තමන්ගේ ආත්ම විශ්වාසය ශිල්පීකෙකු හෝ ශිල්පිනියක ගොඩනගනවා. හරි? මේ 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 සමස්ත අභ්‍යාස පද්ධතියම ඇතුලේ. ඔව්. එතකොට මේක විශේෂයෙන්ම ශිල්පිනියකට හරි අමාරුයි දරා ගන්න. දැන් විශේෂයෙන් අපේ වගේ රටවල පහසුකම් අඩු නොදියුණු මේ සිස්ටම් එකක් පවතින රටක මේ දරා ගැනීම කියන එක අතිශය අමාරු කාරණාවක්. කොහොමද මාදිනී ශිල්පිනියක් හැටියට මෙච්චර මේ වසර ගාණක් තිස්සේ මේක මේ දරාගත්තේ? කාන්තාවක් දරා ගැනීම කියන එක පුංචි කාලේ ඉඳලා මට ඒ දරා ගැනීම කියන එක හොඳටම තිබුණා අයියේ. ඕනම ප්‍රශ්නයක් දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම හැඩ ගැහිලා තියෙන්නේ එහෙම. හරි සංවේදී නමුත් අඬලා හෝ මේ ඕනම දෙයක් දරා ගන්නවා. ඉතින් ඒ නිසා දැන් ශේස්ත්‍රයට කාන්තාවගේ පැමිණීම හරි ඒක සාමාන්‍ය නැහැ ඇත්තටම කියනවා නම් මොකද අතීතයේ අපි ගොඩක් වෙලාවට කෝලම් නාට්‍ය සොකරි මේ වගේ දේවල් ගෑනු චරිත නිරූපණය කරේ පිරිමි. කාන්තාවට ඉඩක් නැහැ රඟපාන්න. ඒක කාන්තාව ඉන්න තැන වරදේ බැඳෙනවා වැඩි කියන හැඟීම තමයි තියෙන්නේ. පිරිමි කාන්තාවන් ගැවසෙන තැන එතන වැරද්දක් සිද්ධ වෙනවා කියන හැඟීම තමයි ගොඩක් වෙලාවට දැක්කේ. එතකොට කාන්තාවට ඉඩක් තිබුණ නැහැ රඟපාන්න. ඉතින් එහෙම තත්වයක් උඩ හැබැයි පහු කාලේ ටීටර් නාට්‍ය ඕවට එනකොට කාන්තාවට අවස්ථාව ලැබෙනවා රඟපාන්න. මොකද කාන්තා චරිත පිරිමි නිරූපණය කරලා හරියන්නේ නැහැ. ඒකට කාන්තාව අවශ්‍යයි. ඉතින් ඒ නිසා කාන්තාවට යම් 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 තැන්වලදී සිද්ධ වෙන අසාධාරණකම් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් දරා ගන්න සිද්ධ වෙනවා. ඒතකොට මගේ ජීවිතේත් මම කාන්තාවක් විදිහට මම රංගන ශිල්පිනියක් විදිහට ශේෂ්ත්‍රයට එකතු වෙනකොට ජීවිතේ කඩාවැටීම් තිබුණා. හැල හැප්පීම් තිබුණා. ඉතින් මේ දේවල් වලට මගේ පුංචි කාලේ හුරුව වෙන්නත් මම දරා ගන්නවා කොහොම හරි ඒවට මූණ දෙනවා. හරි හයියක් මට තියෙනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී රාජනාට උල්ලදී පවා මට දරාගත නොහැකි සිදුවීමක් සිදු වුණා. ඒක මන් දන්නේ මට පස්සේ කල්පනා කරලා බලනකොට මන් දන්නේ මං කොහොමද ඒක දරාගත්තේ කියලා. ඒක කල්පනා කරනකොට එතනදී වෙච්ච සිදුවීමත් එක්කලා වෙන කෙනෙක් නම් නාට්‍ය අතාරිනවා. නාට්‍ය අනාතරේ සිදුවෙච්ච සිදුවීමක්. හරි. ඕ මට මතකයි මම එදා ජෝන් සිල්වා සමුල් රංගහලේ මැදාසනයක වාඩි වෙලා හිටියා. ඉතාලම අතිශය බරපතල සිදුවීමක් කියලා. ඔව්. ඉතින් පිරිමියෙක් හැටියට ඒක මට වුණා නම් මට දරා ගන්න බැරි වෙනවා. හරි. අපි හිතුවේ ඒක මේ නාට්‍යම කොටසක් කියලා. කියලා. කොටසක් විනාඩිය දෙකක් යනකොට තමයි තේරුනේ මේක නාට්‍ය කොටසක් නෙවෙයි කියන එක. ඒක නිකන් වැරුණා. අපි ඊට පස්සේ පොඩි වෙලාවක් ඇතුළත උසාල කසුකුසුවක් ඔඩියන්ස් එක ඇතුළේ ගියා. නමුත් කර්ටන් එක ඇරිලා මාදිනී අර තිබුණටත් වැඩිය හරි ජව සම්පන්නව නැවත ඒ රංගනයට අවතීර්ණ වුණා. සමස්ත ඔඩියන්ස් එකම ඔයාගේ රංගනයේ තියෙන මේ මේ රංග පෞරුෂය සහ මේ ඔබ ඉදිරිපත් කරපු විලාසයත් එක්ක අර සිදුවීම ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා ගියා. ඔබ නැවත මුළු ප්‍රේක්ෂකාගාරයම මෙහෙම එක මිටට ග්‍රහණය කළා. ඒක මම හිතන්නේ ලේසි පහසු කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් කියලා. ඒක හරි පුදුමයි. ඔබ මතු කරපු නිසායි මම මේක නැවත මම කතා කළේ. මොකද මේ දරා ගැනීම කියන එක දැන් මම පස්සේ කාලෙක මම මේ ඊ පෙරේදත් මේ නැවත මට ඔබ සිහිපත් වෙනකොට මේ ඔයාත් එක්ක මේම කතා කරනවා කියලා දැනෙනකොට මේ හිතුණා කොහොමද ඇත්තටම මේ මාදිනී මෙහෙම ශක්තිමත් උනේ තමන්ගේ මුල්ම කාලේනේ. ඒක මුල්ම කාලේ. ඔව් ඔව්. ඒක ඉතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ඔබේ සිදුවීමෙන් පස්සේ. ඔව් ඒ ඒ මට ඇත්තටම දරා ගන්න බෑ ඒ වෙච්ච සිද්ධිය. ඒ වෙලාවේ විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත එතන මා ළඟ හිටියා. මාව මගේ ඔළුව අත ගගා හිටියා එච්චේ පෙරේරස. මට මතකයි මේ දැන් වගේ. ඉතින් කොහොම හරි මට අරමුණ තිබ්බේ කොහොම හරි මම මේක කරනවා. එහෙම සිදුවීම් වෙන්න පුළුවන්. ඕඩබ දෙකට මිනිස්සුනේ මූණ දෙන්නේ. ඒක හරි. මිනිස්සු තමයි ප්‍රශ්න වලට මූණ දෙන්නේ. මිනිස්සු තමයි ඒවට උත්තර හොයාගන්නේ. ඉතින් ඒ නිසා මට හිතුණා මම මේක කොහොම හරි කරනවා. ඒ සිද්ධිය වෙලා ඉවරයි. ඔව්. නමුත් මං වෙනුවෙන් මහා ප්‍රේක්ෂකාගාරය බලාගෙන ඉන්නවා. එදා ඒ සමුරු රංගහල පිරලා ඉතිරිලා ගිහිල්ලා තිබුණා නේ මොකද රාජ්‍ය නාට්‍ය වල අවසාන දර්ශනේ. ඔව්. ඉතින් ඒ නිසා මම මේ කතරින් නෑ කියන හැඟීම මට තිබුණා. ඉතින් ඒ නිසා මාව හැදුවා මගේ හිත හැදුවා ගොඩක් අය එතනින්ලා. ඉතින් ඒ නිසා මේ මම ඒ චරිතය නිරූපණය කළා එතනින් එහාට ඒ අවුරුද්දේ හොඳම සහාය නිලිය වශයෙන් උත් නිර්දේශ වුණා. ඒකට සම්මානය ලැබුණා. ඒ තරම් මම හිතන්නේ ඒක සම්මානයට වඩා වටිනවා නේද? ඒක සම්මානය නෙමෙයි වටින්නේ. ඔබේ නැවත ඉදිරිපත් කිරීම. ඔබ මේ සිද්ධිය සහ මුලින්ම අමතක කරලා දාලා නැවත ඒ රංගනයට ප්‍රවිෂ්ඨ වීමයි මම හිතන්නේ වඩාම වැදගත්. ඒක සම්මානයට වඩා එහා ගිය ඉතා විශිෂ්ට ක්‍රියාවක්. එහා ගිය සම්මානය. ඒක ඇත්තටම
මන්දන්න වෙන කිසිම රංගන ශිල්පිනියක් එහෙම දෙයක් දරා ගයිද කියලා මන්දන්න වර්තමාන විශේෂ ශිල්පිනියක් හරි දැන් අපි මෙන්න මෙහෙම තැනකට යමු දැන් මාදිනී ශෛලිගත සම්ප්‍රදායේ බොහොම විශිෂ්ට භූමිකා නිරූපණය කළා ඒ වගේම තාත්වික සම්ප්‍රදායේ ඒහා සමානව අති විශිෂ්ට භූමිකාවන් රසකට මේ දායක වුණානේ මෙන්න මේ දෙක සංසන්දනය කරලා උදාහරණ සහිතව මාදිනීට අපේ ලයින්ස් ඇන්ඩ් බියොන් ප්‍රේක්ෂක සමාජය වෙනුවෙන් මේ උදාහරණ වලින් ඉදිරිපත් කරන්න පුළුවන්ද ශෛලිගත සම්ප්‍රදාය සහ තාත්වික සම්ප්‍රදාය අතර තියෙන වෙනස්කම් ඔව් ඇත්තටම නාට්‍ය ධර්මී නාට්‍ය නැත්නම් අපි ශෛලිගත කියලා කියනවා මේ නාට්‍ය වලට ස්වභාවික සම්ප්‍රදාය නාට්‍ය වලට ලෝක ධර්මී නාට්‍ය කියලා කියනවා මේට අමතරව තවත් නාට්‍ය මේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙක මේට අමතරව මිශ්‍ර ශෛලිය ඒ වගේම අභූත රූපී නාට්‍ය ඇබ්ස්ට්‍රැක්ට් කියලා අපි කියනවා ඉතින් මේ විදිහට නාට්‍ය විවිධාකාර පරාසයන් ඔස්සේ දිවෙනවා එතකොට මම මේ හැම වර්ගයේ නාට්‍යයකම මගේ රංගන දායකත්වයේ දීලා තියෙනවා ඉතින් එතනදී මට හිතුණා දැන් ශෛලිගත එහෙම නැත්නම් ඩොක්ටර් සරච්චන්ද්‍ර නාට්‍ය වේදිකා ඉදිරිපත් කරපු නාට්‍ය ගැන කතා කරොත් මනමේ සිංහබාහු ප්‍රධානයිනේ එතනදී උදාහරණයක් විදිහට සිංහබාහු නාට්‍ය සුප්පා දේවි හඳුන්වා දීමේ ගීතය අපි මෙහෙම ගත්තොත් වගුරාට නර නීඳු දඹ දීව පරසීදු හටදාවූ මම වෙමි දේටුදු සරණ ගිය සිහ සමිඳුනේ සමග වෙසෙමිය ගිරිලේනේ ඇය හඳුන්වා දීමේ ගීතේ ඒක इतकोट शैलीगत नाट्य संप्रदाय अभी कथाकरण अभी सामान्य जीवित हसीरेन विधि नेवे हसीरेन यां किसी रिद्मेकटाई हसीरेन मुद्रा भावित करवीन अभी ओलुव हरेवत यां किसी रिद्मे आतीन एवागेम तमाय कथा भाकरण विलाशय देबस उच्चारणे एहि रिद्मे आतीन देन अभी मनमे नाट्य गत्तोत मनमे बिसव सह मनमे कुमारया वने यंदी मनमे बिसव एकतरा अवस्थाव कियनो ගමන් වෙහෙස මිස ආහාර රුචියක් නොමැතේ ස්වාමීනි රෑ බොවිගෙන එන බවද පෙනේ මේ ඍදු වනාන්තරයේ කෙසේනම් නතර වෙමුද අප මං මුලා වී ඇද්දයි මා තුල සැකයක් උපදී යම් කිසි රිද්මයකටයි ඒ වචන භාවිතා කරන්නේ ඊට පස්සේ දැන් අපිට ස්වභාවික සම්ප්‍රදාය නාට්‍යයක එහෙම නැත්නම් ලෝක ධර්මී නාට්‍යයකට ওই විදිහට කියන්න බෑ මිනිස්සු hina වෙයි මිනිස්සු දුවයි මොකද මේ කරන්නේ කියලා ඉතින් ස්වභාවික නාට්‍ය සම්ප්‍රදායේ එහෙම නැත්නම් ලෝක ධර්මී නාට්‍ය සම්ප්‍රදාය නාට්‍යයක් ගත්තොත් කැලණි පාලම ඉතාමත් විශිෂ්ට නාට්‍යයක් ආර්.ආර්. සමරකෝන් මහත්මයාගේ එතනදී සුරංගනී චරිතය පාසල් ගෑල් ළමගේ චරිතය ඇය දැන් අපි සාමාන්‍ය දෙබස් හැසිරි අපි ජීවිතේ කතා කරන විදිහටමයි ලෝක ධර්මී කියන්නේ ස්වභාවික නාට්‍යයක අපි දෙබස් හසුරුවන්නේ මම හිතන්නේ වර්තමානයේ මාදිනී තමයි ඒ චරිතය නිරූපණය කරන්නේ ඔව් ඔයා පුංච කාලේ මගේ කණින් අල්ලලා මට ටොකු ඇනලා තියෙනවා මාව කොණිත්තලා තියෙනවා දැන් එහෙම මට රිදෙව්වොත් මමත් රිද්දනවා බැන්නොත් බනිනවා ගැහුවොත් අතින් පයින් බැරෙනම් ගලකින් හරි දමල ගහනවා මට නැති වෙන්න දෙයක් නැහැ. අන්න එහෙම වචන භාවිතා වෙනවා. ඒ වගේම තමයි මිශ්‍ර ශෛලිය ගත්තොත් දැන් අපි උදාහරණයක් විදිහට දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ එතුමා තමයි වාර්තා රංගය කියන එක ලංකාවට හඳුන්වලා දෙන්නේ. දැන් අපි මధుර ජවනිකා නාට්‍ය එහෙම නැත්නම් හිංගල වංශය කියලා තමයි ඒක හඳුන්වන්නේ. කුවේණීගේ එහෙම නැත්නම් එලාරගේ පැමිණීම් වල ඉඳලා අවසානයේ ඩුබායි ළඳ ඩුබායි කාන්තාව රටේ ඉඳලා එන ඒ දක්වාම මේ නාට්‍ය දිහිදෙනවා. එතකොට ඔහු සාමාන්‍යයෙන් අපි ජීවිතේ කතා කරන විදිහ සහ ගොඩාක් සංගීතය ගීත යොදා ගන්නවා මේ නාට්‍ය වලට. එතකොට මෙතන අපිට මිශ්‍ර ශෛලියක් තමයි දකින්න ලැබෙන්නේ. උදාහරණයක් විදිහට ගජමන් පුව තැලපාත මුදලි සහ ගජමන් නෝන අතර වෙනස් කවි සංවාදයක් තියෙනවා. මල් පිපුනොත් සුවඳට බමරුන් නෙනවා. ගඟ තිබුණොත් කවුරුත් තියවර බොනවා වැසි ලැබුණොත් සරු නැති බිම් සරු වෙනවා රුව තිබුණොත්
අපටත් හැම තුටු වෙනවා ඔය විදිහට කවිත් භාවිතා කරනවා ඊට පස්සේ ගත්තාම KB හේරත් මහත්මයාගේ ජගන්මා හොඳම නිලිය වශයෙන් මම සම්මානය ලැබු පිරිමි චරිතයක් සහ ජීවන චරිතයක් නිරූපණය කරපු ඒ චරිතය ගත්තොත් ඒකේ දෙබස් උච්චාරණය ඒ මිශ්‍ර ශෛලියක් විදිහට ඔහුත් ගීත භාවිතා කරනවා සංවාද භාවිතා කරනවා ඒකේ එක්තරා අවස්ථාවක තියෙනවා මගේ සිත මගේ හැඟීම් වෙනත් දේවල් කරා ඉබිකම් කරනවා අප්පච්චි නබෝ ගැබවට පාවෙන සුදෝසුදු වලාවන් පිපී වැනෙන කුසුම් කිනිති ගත සිසාරාහමන මදනල විහඟුන් නගන විචිත්‍ර ගීහඬ ගායන සැලෙන නාරිරුව සරඹ වලට වඩා මගේ සිත කුල්මත් කරනවා අප්පච්චි ඒ විදිහට භාවිතා කරනවා ඉතින් මට හිතෙන්නේ මෙතන මේ ශෛලිය හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ ශෛලිය මොකද්ද අපි කොහොමද චරිත හසුරවන්නේ දැන් ශෛලිගත සම්ප්‍රදාය නාට්‍යවලින් චරිතවලින් මිදලා කොහොමද ස්වභාවික සම්ප්‍රදාය නාට්‍යවල චරිත නිරූපණය කරන්නේ මේ වෙනස හඳුනා ගැනීම තමයි ශිල්පියෙක් ශිල්පිනියක් විදියට වැදගත් වෙන්නේ හොඳයි දැන් මාදිනී මේ 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 කරුණු කාරණාත් එක මට මෙහිම ප්‍රශ්නයක් උත්හන්න යුතුනා මේ දැන් මාදිනී රංග ශිල්පිනියක් හැටියට අපේ රටේ තාරුණ්‍යයේ තියෙන මේ රස වින්දන පරාසය ගැන වාගේ මතේ මොකක්ද දැන් ජනකයි රස වින්දනය ගැන කතා කරනකොට අද කුඩා දරුවා සහ වැඩිහිටියා කලාමාධ්‍යයක් රසවින්දින විදිහයි අපේ කාලේ අපි පුංචි වයසේ සහ අපේ වැඩිහිටියෝ කලාමාධ්‍යයක් රසවින්දින විදිහයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් මට මුල්ම කාලේට ගියොත් මගේ පුංචි කාලෙට මට රසවින්දනයේ පැත්තෙන් මතක් වෙන්නේ විශේෂයෙන්ම වල. වලේදී අපි නාට්‍යයක් රසවින්දින විදිහ අත්දැක්ක. අපේ වැඩිහිටියෝ කොහොමද නාට්‍ය රසවින්දින්නේ? අපි කොහොමද නාට්‍ය රසවින්දින්නේ කියන එක එතන අපි අත්දැක්කා. එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝයි අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝයි අතරේ මේ රසවින්දනයේ විඳීම රසවින්දනය කොහොමද කරන එක ඒකේ ලොකු වෙනසක් මම දකිනවා එදා අය තුල ලොකු සංයමයක් තිබුණා අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වනවා නාට්‍යයේදී ඉතින් අද හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පවා වැඩිහිටි ශිෂ්‍යයන්ගේ පවා රසවින්දනයේ තියෙන්නේ යහපත් තැනක නෙවෙයි තියෙන්නේ මට හිතෙන්නේ ඒක ගෙදරින් සහ පාසලේ පාසලේ ගුරුවරුන්ගේ සතු වගකීම විශේෂයෙන් නාට්‍ය කරන ළමයි සංගීතය කලා විෂයන් හදාන ළමයින්ගේ රසවින්දනය ගුරුවරු තුලින් හැදෙන්න ඕනේ යමක් රසවින්දින්නේ කොහොමද කියන එක දරුවන්ට උගන්වන්න ඕනේ දරුවෝ නිකන් දන්නේ නැහැ දරුවන්ට යමක් ඉගැන්විය යුතුයි කලා මාධ්‍ය කොහොමද රසවින්දින්නේ කියන එක එතනදී දෙමව්පියන්ගේත් වගකීමක් තියෙනවා ගුරුවරුන්ගේත් වගකීමක් තියෙනවා ළමයාගේ සංයම හදා ගැනීම ළමයා තුලත් යම්කිසි වගකීමක් තියෙනවා එතකොට එදා රසවින්දන අද සමාජයේ යම්කිසි දුරකට පිරිහීමට හේතු මේ තාක්ෂණයේ වර්ධනය එදා නොතිබිච්ච තාක්ෂණයක් අද තියෙනවානේ ළමයිට එතනදී ළමයාගේ ළමයා සජීවී මාධ්‍යයට විශේෂයෙන් නාට්‍ය ගැන කතා කරොත් නාට්‍යයට දෙන ඉඩ ඉඩක් එහෙම දෙන්නේ නැහැ අර අරවත් එක්කලම තමයි යන්න බලන්නේ ගොඩක් වෙලාවට ඉතින් එතනදී ළමයාගේ රසවින්දනයේ යම් කිසි විදියකට මොට කිරීමක් මන් දකිනවා එදා තිබිච්ච තැන අද ළමයාට නැහැ මං හිතන්නේ ඒකට මේ අපේ අධ්‍යාපන මට්ටම් වල අපි කියන අධ්‍යාපන ක්‍රමවේදයේත් විශාල අඩුලුඩුකම් ගොඩක් තියෙනවා නේද ඒකෙත් කිසියම් වෙනස් වීමක් කාලානුරූපීව වෙනස් වීමක් අත්‍යවශ්‍ය වෙනවා මේ රසවින්දන තත්වයන් වර්ධනය කරන්නනේ ඔව් අනිවාර්යයෙන්ම ඒ අපි දකින විදිහට දෙමාපියෝ ළමයෙක් නාට්‍යයක් බලන් එක් කරගෙන යන්නේ නැහැ මගේ දෙමාපියෝන් නම් ඒත් ඉතින් මං හරි වාසනාවන්තයි මේ ලංකාවේ බිහි වෙච්ච හොඳ නාට්‍යෙට මට බලන්න අවස්ථාව දුන්නා. ඒ රසවින්දනෙන් හැදිච්ච රසවින්දනය තමයි මං හිතන්නේ. අනිත් පැත්තෙන් කියවීමනේ. කියවීම ඊටාම දුර්වල තැනකට පත් වෙලා තියෙනවා අද දවස වෙනකොට මේ කියන්නේ වර්තමාන පරපුරේ නේද? ඒක තාක්ෂණ භාවිතය ඇතුළේ නෙමෙයි. තාක්ෂණ භාවිතය ඇතුළේම කියවන්න පුළුවන් නේ. ඊ-බුක්ස් තියෙනවා ඕන දෙකක් කියවන්න පුළුවන්. ලෝකෙම එක මීටර ගන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ නැහැ අපේ වගේ රටවල. එතනයි මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ සහ අඩුව තියෙන්නේ එතනයි මට හිතෙන්නේ. ඔව්. දැන් මාදිනීට ඉන්නෝනේ මේ ඉලන්දාරි පුතේ. දැන් මේ පුතාව සමාජගත කරනකොට නිර්මාණශීලී දරුවෙක් හැටියට සමාජගත කරන්න අම්මා කෙනෙක් හැටියට. ඔබ රංග ශිල්පියෙක් ශිල්පිනියක් කියන එක පැත්තක තියන්නකෝ. අම්මා කෙනෙක් හැටියට මොකද්ද දෙන උත්තේජනය? දැන් මගේ අම්මා උදාහරණයක් විදියට ගත්තොත් අයියේ මගේ අම්මා කොයි වෙලාවකවත් අපිට මට සහ මගේ අක්කට මල්ලිට බලපෑම් කරේ නැහැ. ඔයාලා මේ දේවල් කරන්න කියලා. ඒගොල්ලන්ට ඉලක්කයක් තිබුණ නැහැ අපි කොතෙන්ද යන්න ඕනේ කියන එක. හැබැයි හොඳ තැනකට ගෙනියන්න ඕනේ කියන ඒ හැඟීම කොයි වෙලාවෙත් තිබුණා ඒගොල්ලන්ගේ. ඒවට අවශ්‍ය කරන උත්තේජනය දැන් මට සංගීතය හදාරන්න ඕනේ කිව්වහම කොයි වෙලාවත් ඔව ක්ලාස් යවන්න බෑ ඔව ගෙනියන්න බෑ ඔයා ඔය සංගීතය නෙවෙයි ගැලපෙන්නේ.
එහෙම කියලා කවදාවත් කිව්වේ නැහැ. මම ඉල්ලන්නේ මොනවද? මගේ හැකියාවන් තියෙන්නේ මොනවද? ඒ පැත්තට ඒගොල්ලෝ යොමු කරා. අද සමාජය වෙනස් අයියේ. ඒ කාලේ තිබිච්ච සමාජය නෙවෙයි අද තියෙන්නේ. පිරිමි දරුවෙක් වුණත් ගොඩාක් පරිස්සම් කරන්න ඕනේ. ගෑනු දරුවෙක් වගේම පරිස්සම් කරන්න ඕනේ පිරිමි දරුවෙකුත්. ඉතින් එතනදී සමාජය ඊට වඩා නේ. ඊට වඩා පරිස්සම් කරන්න වෙනවා ඇත්තටම පිරිමි දරුවෙක්. ඉතින් එතනදී අම්මා කෙනෙක් විදිහට මගේ වගකීම දරුවා පාසල් ගිහිල්ලා ඊට පස්සේ අධ්‍යාපන කටයුතු කරන්නේ කොහොමද? අසුරු කරන්නේ කොහොම කවුද? එයාගේ එයා අසුරු කරන සමාජයේ ඉන්නේ කවුද? ගුරුවරුත් එක්ක එයා ගනුදෙනු කරන්නේ කොහොමද? ඒ සියල්ල මම සොයා බැලිය යුතුයි. පාසලේදී දෙමව්පිය හමුවකට ගිහිල්ලා දරුවාගේ වර්ධනය කොහොමද? දරුවා එදිනෙදා ජීවිතේ ගත කරන්නේ කොහොමද? වැඩ කරන මේ හැම දෙයක්ම හොයලා බලන්න ඕනේ අම්මා කෙනෙක් විදිහට. ඉතින් මට හිතෙනවා මම පුංචි කාලේ ඉඳලම පුතාව ගොඩක් වෙලාවට මගේ මේ රූගත කිරීම නාට්‍ය පොපුහුණු වීම නාට්‍ය දර්ශන වලට සහභාගී වීම මේ දේවල් එක්කලා පුතා සමාට මග ඇරිච්ච අවස්ථා තියෙනවා පුතාව. ඉතින් එතනදී මම ගොඩක් වෙලාවට gedara ඉන්නකොට පුතා එක්කම ඉන්න උත්සාහ කරනවා. පුතාගේ දේවල් හොයලා බලනවා, යාගේ අඩුපාඩු, යාට අවශ්‍ය ආදරය මේ හැම දෙයක්ම දෙන්න මම උත්සාහ කරනවා. ඉතින් මං කැමති මගේ පුතා මට ලොකු ඉලක්ක නැහැ පුතා ගැන. පුතා කැමති මොනවදද? පුතා කැමති කියන්නේ කුංචි කාලේ ඉඳලා කලාවට ගොඩක් ලැබි. ඉතින් මගේ දේවල් සියල්ල යාට පිටලා තියෙනවා. රංගපෑම, ගායනය, නර්තනය මේ සියල්ලක්ම එයා සතුයි. ඉතින් ඒ නිසා මං කැමති පුතා මට යාගෙන ඉලක්ක නැති වුණාට පුතා හොඳට ඉගෙනගෙන රටට සමාජයට හොඳ වැඩදායි පුද්ගලයෙක් බිහි කරන්නනේ ඕනම අම්මා කෙනෙක් ඉතාලියේ හොඳ නිර්මාණශීලී දරුවෙක් නේ. නිර්මාණශීලී සහ රසවින්දනය රසවින්දනයක් සහිත සතු පුද්ගලයෙක් බවට රසවින්දනයක් තියෙනවා නම් ඕනම දරුවෙක් නිර්මාණශීලී නේ. වෙනවනේ අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා මං කැමති මගේ පුතා කලාව ඔස්සේ යන්නේ. ඔහු සස්පෙලට ජනමාධ්‍යකරණය ඊට පස්සේ නාට්‍ය හා රංග කලාව සංගීතය කියන විෂයන් තුන හදාරන්නේ. එයාට ඉලක්කයක් තියෙනවා. එයා කවදා හරි කියනවා මම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙනවා, සංගීත සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යනවා, සංගීතේ නාට්‍යකරණය හදාරනවා. මම තාම හොඳ ඉලක්කයක් දරුවෙකුට නේද? ඔව්. ඉතින් එයාගේ ඉලක්කය මේ වයසේදී එහෙම ඉලක්කයක් තියෙනවා කියන්නේ හරි වටිනවා. කියන්නේ වටිනවානේ. ඉතින් ඒ නිසා එයා කියනවා ඒ විදිහට. ඉතින් ඒකට ඕන තල්ලුව මම හැම වෙලේම දෙනවා පුතා පිටිපස්සෙන් ඉඳගෙන. ඉතින් මං හිතනවා එයාගේ ඉලක්කය සපුරා ගනී කියලා. අපි ප්‍රාර්ථනා කරනවා ඒ ඉලක්කය ඒ විදිහටම මාදිනේගේ පුත්‍රයාට සපුරා ගන්න ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා. ස්තුතියි. මේ අපි දැන් කතාව පොඩ්ඩක් වෙන පැත්තකට ගෙනියනවා. දැන් 19 වෙනි සතවර්ෂයේ අගභාගයේනේ දැන් අපි ওই නාඩගම් නූර්ති සම්ප්‍රදායන් බිහි වෙන්නේ. ඊට පස්සේ අපි එනවා ටීටර් සහ මිනර්වා කියන මේ එතනින් විකාශනය වෙනවා ටීටර් සහ මිනර්වා කියන මේ නාට්‍ය ක්‍රමවේදයට. ඔව්. දැන් අපි සිනමාවත් මුල් කාලේ මේ මිනර්වා නාට්‍යවල ඉන්නේ බොහෝ දේවල් උකහා ගත්තේ ඉන්දියානු මේ ඒ සිනමා සම්ප්‍රදාය ආභාෂය අරගෙන මේ මිනර්වා නාට්‍ය කෙලින්ම සිනමාවටම නැගුවා. ඔව්. හරි. දැන් අපේ කඩවුණු පොරොන්දුව වුණත් මේ මිනර්වා ආභාෂයනේ තියෙන්නේ. ඉතින් මේ ටීටර් සම්ප්‍රදායේ මිනර්වා සම්ප්‍රදායෙන් එහෙම ආපු දෙයක්. ඉතින් මෙන්න මේ 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 සම්ප්‍රදායේ යම් දෙබස් උච්චාරණ ශෛලීන් වෙනස්. මං හිතනවා අපේ මේ ලයින්ස් ඇන් බියොන්ඩ් රසික සමාජයට වඩා ප්‍රයෝජනවත් වෙයි මේ දෙබස් උච්චාරණ ශෛලිය කොහොමද සිද්ධ වුනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරොත්. මොකද එතකොට ඒගොල්ලන්ට රසිකයින්ට දැනගන්න පුළුවන් මේ මේ විකාශනය කොහොමද අද දවසේ වෙනකන් සිද්ධ වෙන්නේ කියන එක. මාදිනට පුළුවන්ද එහෙම දෙබස් කීපයක් දෙබස් ඛණ්ඩ කීපයක් උච්චාරණය කරන්න? පුළුවන්. හැබැයි තනියෙන් බෑ. කවු කවුද? ජනකයි මට සපෝට් කරන්න වෙනවා. මොකද වා හොඳ නළුවේ ඔයාට ඕනම විදියේ චරිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සහයෝගය මට ඕනේ වෙනවා. මට තනියෙන් නම් කරන්න බෑ. මොකද ඒ ඒ අපි රුක්මනී දේවී, එඩී ජයමාන්න මුල් කරගෙන තමයි මේ නාට්‍ය මේ මිනර්වා කියන නාට්‍ය බිහි වෙන්නේ ඇත්තටම. ඉතින් ඒකේ ඒ ශෛලිය මුල් කරගෙන තමයි ඊට පස්සේ නාට්‍ය හොඳම උදාහරණයක් අපි මේක දකිනවා. ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සඳගිර සඳගිර නාට්‍ය ඇතුළත් මේ විකාශනය සිද්ධ වුණේ කොහොමද කියන එක පෙන්වන්න කරනවා නේ. තමයි කතා කරන්නේ. මොකද වාර්තා රංගය ඔව් කියන දේ හඳුන්වා දීම ඒක හරි විශේෂයි. මම හිතන්නේ මෙතෙන් සීපත් කරන්න ඕනේ BW ජයමාන්න සහ සිරිසේන විමල වීර කියන නම් දෙක. ඔවුන් තමයි මේ මිනර්වා කියන්නේ අර අතනින් කල්ලා මේ මිනර්වා නාට්‍ය සම්ප්‍රදාය ලංකාවේ බිහි කරන්න පුරෝගාමි වුණේ. ඔව් මේ අපි එහෙමනම් පොඩි කොටසක් කරමු. ඔව් ඔව් මම පුංචි උදව්වක් කරන්න හැබැයි මාදිනී තමයි ඉතින් මේකේ සමස්ත කාර්යභාරය අරගෙන යන්න ඕනේ. හරි. මම හිතනවා අපි දෙන්නම සම්බන්ධ වුණානේ ඕස්ට්‍රේලියාවේදී
අර මේ 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 වගේ කොටසක් කරන්න ඒකෙම පොඩි දිගුවක් හැට පොඩි පුංචි කොටසක් කමක් නැද්ද නේද කමන්නේ අර එහෙනම් මම සෙට් වෙන්න අයියා නංගි කින්ද කල්පනා සයිරේ ගිරි අයියා මාගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය නොලද මේ ගෝඩාරණේ මා තනිකොට දමා ඔබ වෙනත් කුල කාන්තාවක් හා සරණ නේද අයියා නැත නැත නංගි නැත නුඹයි මාගේ ප්‍රේම පැලැතිය මා හද දිනු ප්‍රේම පුෂ්පය නුඹයි නංගි නුඹයි ප්‍රීති ප්‍රීති අයියා ප්‍රීති ප්‍රීති නංගි නංගි කින්ද මා වෙත මෙතරම් ආලය ලීනේ ඔබගේ රූප ශ්‍රීය මහද ආලෝකමත් වී ඇත නංගි එය කුල්මත් වී වල්මත් වී මන්මත් වීමට ප්‍රථම මා ගෙන ආත්‍යාගය පිළිගන්න නංගි පිළිගන්න අම් පිළිගන්න කින්ද මා සතු කිරීමට රැගෙන ත්‍යාගය පුසුම සමන් මේ සමන් කැට ඇඟ ගැලු විට නුඹේ සුසිනි දුවත පුසුබෙන් තමරෙනු ඇත පුසුබෙන් තමරෙනු ඇත චිකි චිකි අයියා ඔබේ මුවෙන් නොසරු වදන් පිටදී ඔවර තව කල් තිබේ දැන්ම මා සතු හිරියොත නොබිඳින්න නංගි අයියා නිසි කල එළඹෙන හොරාවේ මා නුඹේ හිරි ඔතප් සිඳ බිඳ දමන්න එතෙක් මා සනසෙන්නම් නංගි මා සනසෙන්නම් අයියා නංගි ගලා කන්දේ නී මතු වෙන දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවේ දොලසේ මා ප්‍රීති ජීවිතේ रात्री काले चंद्रालोके रात्री काले चंद्रालोके प्रेम से दिय सिल देवी दोलकी में प्रीति जीविते गलावी दोल से मा प्रीति जीविते गला काने अया नंगी अया नंगी अमाइला अमाइला අම්මාවිලා අම්මාවිලා අයියා නංගි සැකවෙන්න සැකවෙන්න පැන යන්න පැන යන්න මන්දනේ මගේ සපෝට් එක හොඳටම හොඳයි බොහොම ස්තුතියි මේ අපි මේ ප්‍රේම මිතුරු මිතුරෙන් දැන් මේ මේක ඉදිරිපත් කළේ කිසියම් හාස්‍යයකට ලක් කරන්න නෙවෙයි මේ පරණ ක්‍රමවේදයක් ඒ කියන්නේ අපි ඒක පෙන්눔 කරේ එදා තිබුණු මේ භාෂා විලාශය මේ මිනර්වා නාට්‍යවල අපි සිනමාවට නැගපු මේ ක්‍රමවේද ඇතුලේ කොහොමද මේ රංගනයක් සිද්ධ වුනේ සහ අද වෙනකොට ඒවැ විකාශනයන් කොහොමද වෙලා තියෙන්නේ කියලා මම හිතනවා ඉන්නේ. ඒ වගේ උදාහරණයක් ඇතුව අපි නිකන් කිව්වට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසායි අපි ඉදිරිපත් කරේ නැතුව කිසිම ආකාරයකට මේක හාස්‍යයට ලක් කිරීමේ පරමාර්ථයකින් නෙමෙයි. ඉතින් එහෙමනම් ප්‍රිය මිතුරු මිතුරුවනි ඔන්න අදට අපිට යන්න වෙලා වැය වෙනවා. ඉතින් අපි යන්නේ නිකන් නෙමෙයි මාදිණිගේ තව ලස්සන මියුල් ගීතයක් තියෙනවා. ඒ ගීතයත් රස විඳලා තමයි අපි අද ලයින් සම්පියෝ අරහා ඔබෙන් සමුගන්නේ. ඉතින් මම ප්‍රිය මිතුරු මිතුරයන්ට පොරොන්දු වෙනවා අපි මෙවැනිම රසිකත්වයක් එක්ක නැවත ඉතාම ඉක්මනින් ඔබ හමුවට එනවා අපේ ඊළඟ වීඩියෝ එක ඇතුලේ. ඉතින් මාදිණි අපිට දක්වපු මේ අදහස් මේ සමාජගත කරපු දේවල් මම හිතන අතිශය වැදගත් කියලා රසික සමාජය වෙනුවෙන් රසිකයන්ගේ මේ මානසික සංවර්ධනය වෙනුවෙන් මේ පෝෂණය වෙනුවෙන් ඔබ දක්වපු අදහස් අතිශය පුළුල් පරාසයක දිව ගියා. ඒ අපිට ඉතාම වැදගත්. ඉතින් බොහොමත්ම ස්තුතියි මාදිණි අපි වෙනුවෙන් සම්බන්ධ වුණාට සහභාගී වුණාට බොහොම ලගන්නාසුළු කාලයක් අපිත් එක්ක ගත කරාට ඔබට බොහොමත්ම ස්තුතියි. වගේම ඔබ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ලයින්ස් ඇන් බියොන්ඩ් රසික සමාජය වෙනුවෙන් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අයියේ. වගේම මම අවසාන වශයෙන් තෝරලා තු මේ ගීතය ආචාර්ය ජයලක් මනෝරත්නයන්ගේ ගුරුතරු නාට්‍යයේ වේදිකා නාට්‍යයේ ගීතයක් මුළු ලෝකෙම ආදරය කරන කියලා තමයි කියන්නේ.
ලෝකෙම එක තනියාවක් නේ ඒ තනියාවට අපි ආදරේ කරමු එවනම් ප්‍රිය මිතුරු මිතුරියනි මාදිණියගේ මේ රසමු සුභියත් එක්ක අපි අදට ගිහින් ඉන්න හැමෝටම ජය ශ්‍රී මුළු ලොවටම ආදරය කරන්නට හැකි මිනිසුන් බිහිවන මතු දවසක ඔබත් සිනාසි මමත් සිනාසි ලොවම හිනාවෙන ඒ දවසි මුල්ලොව ඔබට කියයි මෙලෙසි මම ආදරේ මම Lines and Beyond Ramagata Seema Mayimen Oppata Janaka Kumbhakage Samaga Sarisaravanam